නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ බුද්ධ දේශනාවෙත් බුද්ධාගමෙන් මනුෂ්‍යයෝ හැටියට ඔබ සියලු දෙනාමත් මේ භාවනා කියලා දෙයක් ගැන අහලා තියෙනවා. මේ භාවනා විවිධයි. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙරත් ඔය උද්දකරාම පුත්‍ර ආලාර කාලාම භග්ගව පංචවග්ගී භික්ඛූන් භාවනා කළා. ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා, ඉදි ප්‍රාතිහාරි පෑවා, ඉස්සිවරු වුණා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ භාවනා ක්‍රමයක් භාවනා කළා. එනිසා මේ භාවනා කියන එක, මේක මාගදී භාෂාවේ වචනයක්, සිංහල භාෂාවටත් අපි භාවනා කියලා ගන්න අරගෙන තියෙනවා. මේ භාවනා කියන එක ගැන පළමු කොටම මුලින්ම, මොකද ඔබ මේ සහභාගී වෙන්න සම්බන්ධ වෙන්නේ සම්මතයෙන් භාවනා වැඩසටහනකට. එනිසා භාවනා කියන එක ගැන ඔබට තේරුමක් ඇති කරගත යුතුයි. මේ භාවනා පිළිබඳව බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල, විශේෂයෙන්ම පටිච්චසමුප්පාද මග්ග ප්‍රකරණයේ, තවත් අංගුත්තර නිකායේ බොහෝ තැන්වලත්, පුද්ගල සූත්‍රවලත් මේ භාවනා ගැන යම් යම් විග්‍රහයන් කරලා තියෙනවා. මේ මූලික වශයෙන්ම මේ භාවනා කියන දේ, මේක ක්‍රියාකාරකමක්, මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දෙයක්. සමත භාවනා, විපස්සනා භාවනා කියලා කොටස් දෙකකට මූලික වශයෙන් බෙදෙනවා. ඒ වගේම ආර්ය භාවනා, අනර්ය භාවනා කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ භාවනා කළා අනර්ය ධ්‍යාන ලබන්න පුළුවන්, ඒ වගේම ආර්ය ධ්‍යාන ලබන්නත් පුළුවන්. ඒ වගේම මේ භාවනාව, මේ කසින භාවනා, අනුස්සති භාවනා කියලා බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයාගත්ත දේකුත් තියෙනවා. ඒ වගේම මේ භාවනාවක් කිරීමෙන් මිනිසෙකුට, දෙවියෙකුට මේ චේතෝ විමුක්තිය ලබන්නත් පුළුවන්, ප්‍රඥා විමුක්තිය ලබන්නත් පුළුවන්. එතකොට උබතෝ භාග විමුක්තියක්ම ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මූලික වශයෙන්ම මේ භාවනා කියන එක පිළිබඳව ඔබ තේරුමක් ගත යුතුයි, තේරුම් ගත යුතුයි. දැන් ඔබ දන්නවා සම්මතයෙන් අද බුද්ධාගමේ මේ රටේ ඔය ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථාන තියෙනවා, කඳු බොඩ, තලගල, මීතිරිගල, තවනොයෙක් උත්තැන්වල භාවනා මධ්‍යස්ථාන තියෙනවා. ලංකාවේ 350 ගානක් තියෙනවා කියලා බෞද්ධ කටයුතු කොමසාරි දෙපාර්ටමේන්තුවේ කියලා තියෙනවා, ලියාපදිංචිය. ඒවා ඔක්කොම සම්මත භාවනා මධ්‍යස්ථාන. ඒවත් භාවනා කරනවා. ඔබ බොහෝ දෙනෙක් ඒවටත් යන්න ඇති, අහලත් තියෙනවා, ඒවත් තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කියන එක පිළිබඳව විශේෂයෙන්ම සමත භාවනා, විපස්සනා භාවනා කියන එක ගැන ඔබ තේරුම් ගත යුතුයි. දැන් බුදුහාමුදුරුවොත් බෝසත් කාලේ මේ සමත භාවනාවක් කළේ, කසින භාවනාවක් භාවිතයට ගත්තේ. අර උද්දකරාම පුත්‍ර ආලාර කාලාම භග්ගව ළගාවට ගිහිල්ලා ඉගෙන ගත්තේ, දැනගත්තේ, අහගත්තේ මේ කසින භාවනාව. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ කසින භාවනාව ප්‍රතික්ෂේප කළා, අලුත්ම භාවනා ක්‍රමයක් බුදුහාමුදුරුවෝ හොයාගත්ත, ඒකට කියනවා අනුස්සති භාවනා. ඉතින් ඒක නිසා මේ සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? යදිදං සබ්බ සංකාර සමතෝ. මේ යදිදං, ඒ මට්ටමාන මොහොතේ හිතේ ඒ මොහොතේ උපදින සංකාර, සියලු සංකාර සමතයට පත් කරන්න පුළුවන් වෙනවා මේ සමත භාවනාව. මේ සමත භාවනාව නිසා
ඔය හිතේ උපදින රාගය දේශය කියන කොටස් දෙක තාවකාලිකව යටපත් කරන්න පුළුවන්. තදංගම විස්කම්බන වශයෙන් හිතේ උපදින කෙලෙස් යටපත් කරන්න. මේක හොඳට මතක තියාගත යුතු වචනයක්. මේක යටපත් කරනවා. දැන් හරියට හුලම් බෝලයක් තියෙනවා දිය උඩ. මේක ඔබලා අල්ලගෙන ඉන්නවා. ඒ වගේ යටපත් කරනවා. නමුත් මේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත දේ කෙලෙස් තදංගම වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කරන භාවනාවක් තාවකාලිකයි. ඔය කඳුබඩ තලගල මීටිරිගල මේ වගේ තියෙන ඔක්කොම මේ කෙලෙස් තදංගම වශයෙන් විස්කම්බන වශයෙන් තාවකාලිකව යටපත් කරන භාවනා. ඒව බුද්ධ භාවනා නෙමෙයි. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ මේක සමුච්ඡේද වශයෙන් නිස්සරණ වශයෙන් පටිපස්සදි වශයෙන් නැවත නූපදෙන විදිහට මේ රාග දේශ මෝහ කියන තුනම නැවත නූපදින වශයෙන් අනුත්පාද නිරෝධයෙන්ම කෙලෙස් නූපදින විදිහට කරන භාවනාව. ඒක විපස්සනා භාවනාව. අර සම්මතයෙන් කරන්නේ සමත භාවනාව. එතකොට මේ සමත භාවනාව කියන එකත් යම් කිසි ආකාරයක සුවයක් ගෙන දෙන එකක්. ධ්‍යාන ලබන්න පුළුවන්. අභිඥා ලබන්න පුළුවන්. ඉද්ධිපාතිහාර පාන්නත් පුළුවන්. කාටද? සමත භාවනාව කරපු ධ්‍යානලාභීන්ට අභිඥාලාභීන්ට. හැබැයි මේ ප්‍රඥා විමුක්තිය ලබන්න සමත භාවනාව ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ කාලේ බෝසත්තුමා මේ අවුරුදු 6ක්ම මේ රටේ හැම තැනම මේ නිවන කාගාව හරි තියෙනවද කියලා හොයාගන්න ගුරුවරු ගාවට ගියා. ඒ ගුරුවරු සියලු දෙනාම උද්දගරාම පුත්‍ර අලාරකාලාම් භග්ගව මේ කාලේ හිටියා. හරියට ධ්‍යානලාභීන් අභිඥාලාභීන්. එමෙන් බුදුහාමුදුරුවෝ බෝසත්තුමා සෑහීමකටපත් උනේ නැහැ. මේ බෝසත්තුමාට කිසි කෙනෙකුගෙන් කාගෙන්වත් එදා සම්මතයේ හිටිය ධ්‍යානලාභීන් අභිඥාලාභීන්ගෙන් ඉගෙන ගන්න පුළුවන් උනේ ඔය සමත භාවනාවක් පමණයි. එහෙම නැත්නම් චේතෝ විමුක්තිය පූර්ණය කරගන්නා දහමක් තමයි තේරුම් ගන්න පුළුවන් උනේ. ඉතින් ඒක නිසා මේකේ මේ භාවනා කියන එකේ තියෙනවා සමත භාවනා විපස්සනා භාවනා කියලා කොටස් දෙකක්. ඔබ ඉගෙන ගත යුත්තේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ විපස්සනා භාවනා. විපස්සනා කියන්නේ වැරදි දේ හිතට එනකොට රාගය දේශය මෝහය තමයි වැරදි දේ. ඒ වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කළා අයින් කළා අස් කරන්න පුළුවන් භාවනාව විපස්සනා. විපස්සනා කියන්නේ වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කර කර අස් කරනවා. විපස්සතිටි සමත භාවනාවෙන් ඒක කරන්න බෑ. ඒක తాවකාලිකව රාගය දේශය කියන කොටස් දෙක පමණක් తాවකාලිකව යටපත් කරන්න පුළුවන් සමත භාවනාවෙන්, කසින භාවනාවෙන්, අනර්ය භාවනාවෙන්. ඒවා බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමෙයි. මේ බුදුහාමුදුරුවෝ හොයාගත්තේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොතිබූ, භාවිතයේ නොතිබූ, පෙර නොවිවරු ධහමක් හොයාගත්තේ. ඒක තමයි මේ විපස්සනා භාවනාව. එතකොට මේ වැරදි වචනෙකුත් අද පාවිච්චි කරනවා. මේ විපස්සනා භාවනාවට විදර්ශනා කියලා වචනයක්. ඒක සංස්කෘත වචනයක්. ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැති දෙයක්. එහෙම එකක් ලියලා ඔය පොත්පත් පා ලියලා තියෙන රේණුකානි හාමුදුරුවෝ ලිව්වා පොතක් විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කියන එකක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ විපස්සනා, විපස්සතිටි. ඉතින් ඒක නිසා ඔබ සියලුම දෙනා කල්පනා කරගන්න ඕන මේ භාවනාවක් කරන්න ඕන. නිවන් දකින්න, මගපල් ලබන්න, දුකෙන් මිදෙන්න, මේ කෙලෙස් වල මුල් උදුරලා අස් කරන්න. හැබැයි සමත භාවනාවකින් ඒවා తాවකාලිකව යටපත් කරනවා මිසක්
අර මලකට තට්ටු තුන උදුරලා අයින් කරන්න බෑ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු භාවනාව මේක ආනපාන සති සමාධි භාවනාව. සති සමාධි භාවනා කියලත් බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රවල නම් කරලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙර තිබ්බේ ආනපාන ප්‍රාණයාම භාවනාව. ඒක අර හුලං ඇදීම පිටකිරීම ඒ වගේම බඩ පිම්බීම හැකිලීම වගේ කසින භාවනා මේ ප්‍රාණයාම ආනපාන ප්‍රාණයාම භාවනාව. එතනත් ආනපාන කරනවා. හුලං ඇදිනකොට පිට කරනකොට ආනපාන තියෙනවා. ආන කියන්නේ ඇතුළට ගන්නවා ඉම්පෝර්ට් කරනවා ආනයනය කරනවා. පාන කියන්නේ පිට කරනවා අපනයනය කරනවා එක්ස්පෝර්ට් කරනවා. එතකොට අපි මේ හුලං අදින එක පිට කරන එකක් ආනපාන. දැන් ඔබට තරහක් ආවහම තරහ පිට කරලා මෛත්‍රිය ආනය කිරීමත් ඒකත් ආනපාන. රාගයක් ආවම අසුභානුස්සතිය වඩලා ඒ සුන්දර බව සුභ බව පිට කරලා අසුභය අනුපස්සනා කිරීමත් ආනපාන. ඒක සති සමාධි භාවනාව. එතකොට මේ බුදුහාමුදුරුවත් මේ වචනේ එදා සම්මතයෙන් තිබුණු ඔය ආනපාන කියන වචනේ පාවිච්චි කළා. හැබැයි ආනපාන සති සමාධි භාවනාවක් බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. බුදුහාමුදුරුවෝ මේ ආනපාන ප්‍රාණයාම ක්‍රමය ප්‍රතික්ෂේප කළා බැහැර කළා කියන එක ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේත් පසුව ආනන්ද හාමුදුරුවෝ දේශනා කර ඒ වගේම අරිට්ඨ සූත්‍රයේත් ඉතා පැහැදිලිව තියෙනවා. තව බොහෝ තැන්වලත් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ මිනිස්සෙක් හැටියට බෞද්ධයෙක් හැටියට මගඵල ලබන්න ඕන නම් නිවන් දකින්න ඕන නම් ඔය හුලං ඇදලා පිට කරලා කවදක්වත් නිවන් දකින්න බෑ. හැබැයි ඒකත් ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්, අනාර්ය ධ්‍යාන අනාර්ය අභිඥා ලබන්න පුළුවන් භාවනාව. ඒක බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලත් සමාජයේ භාවිතයට අරගෙන තිබුණා. ඔය යෝගාවචරයන්, ඔය ධ්‍යානලාභීන්, ඔය ඉස්සිවරු, ඔය පංචවග්ගයේ භික්ඛූන් වගේ ඉස්සිවරු මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලා ධ්‍යානලාභීන්, අභිඥාලාභීන් ඉස්සිවරු වුණේ. දැන් අභිඥා ලැබුවේ මේ හුලං ඇදලා පිට කරලා ඒ කසින භාවනා කරලා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ කසින භාවනා ප්‍රතික්ෂේප කළා, බැහැර කළා, ඉවත් කළා, භාවිතයට ගත්තේ නැහැ. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ අලුත් භාවනාවක් අලුතෙන් හොයාගෙන දැනගෙන ඉගැන්නුවා. ඒ භාවනාව අනුස්සති භාවනාව. අනුසය උපදින්නට එන මොහොතෙම, හිතේ අනුසය උපදින්න වෙන කොහෙත් උපදින්නේ නැහැ, අනුසය උපදින්නට එන මොහොතෙම අනුසය අස්කරන භාවනාව අනුස්සති භාවනාව. මේ අනුසය පිළිබඳව භාවනා කරන ඔබ සියලුම දෙනා අනුසය පිළිබඳව හොඳ දැනුමක්, තේරුමක්, අවබෝධයක්, යථාභූත ඥාන දර්ශනයක් ලබන්න ඕනේ. මොකද්ද මේ මාගදී භාෂාවේ අනුසය කියලා කිව්වේ? මේක මේ සිංහල භාෂාවේ වචනයක් නෙමේ, මාගදී භාෂාවේ වචනයක් අනුසය. අනුසය තුනක්, වර්ග තුනක් තියෙනවා හිතක උපදින. ඔබේ ඔය ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයටම දකින රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, ධම්ම කියන ඒවා සුඛ සෝමනස්ස සහගත නම්, සතුටක්, සුවයක්, පිනවීමක්, විඳවීමක් ලබනවා නම්, ඔබ ඒ ඇහෙන් දකින ප්‍රිය රූපයට තණ්හාවක් ඇති වෙනවා. ඒ අනුව තණ්හා අනුසය උපදිනවා. කනින් අහන ප්‍රියමනාප ශබ්දයට ඔබ කැමති වුණොත්, පටිච්ච වුණොත් තණ්හා අනුසය උපදිනවා. එතකොට මේ තණ්හා අනුසය ඇහෙන් දකින රූපය නිසා, කනට ඇහෙන ශබ්ද රූපය නිසා, නාසයට එන ගඳ සුවඳ නිසා, දිවට එන රස නිසා, කයට එන පහස නිසා, මනසට එන ධම්ම නිසා
හයෙන්ම තණ්හානුසය උපදිනවා. ඒවා ප්‍රියයි, මනාපයි, මිහිරි, මధుරයි, සුඛ සෝමනස්ස සහගතයි. මේ ලෝකේ තියෙන ඔබ විශ්වාස කරන හොඳ දේ, ප්‍රිය දේ, මනාප දේ, මිහිරි දේ, සතුටු දේ තමයි ඔය අන්තණ්හානුසය උපදින දේ. ඒ වගේම ඔබට ඔය ඇහැට කණ්ඨනාසයට දිවට කයට මනට හයටම අප්‍රිය, අමිහිරි, අමනාප දේවල් තියෙනවා. ඒවටත් ඔබ ඒවත් දකිනවා, බලනවා, අහනවා, විඳිනවා. ඒවට ඔබ ගැටුනොත් අර ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා. ගැටුනොත් ඒත් අනුසය උපදිනවා, දෙවෙනි වේසයෙන් පටිග අනුසය. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන, මේ පොතේ තියෙන දෙයක් නෙමේ කියන්නේ. ඔබේ හිතේ වැඩ කරන දෙයක්. ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට ඔය නොයෙකුත් ක්‍රියාකාරකම් කටයුතු කරනකොට ඔබේ ඇහැට කණ්ඨනාසයට දිවට කයට මනට ප්‍රිය දේ දැක්කොත්, බැලුවොත්, ඇහුවොත්, වින්දොත්, ආස්වාදනය කළොත් ඒකට ඔබ තණ්හාවක් ඇති වුණා නම්, ඒකට ඔබ කැමැත්තෙන් බැඳුණා නම් තණ්හානුසය උපදිනවා. ඒ ඇහැට කණ්ඨනාසයට දිවට කයට මනට අරමුණු වෙන මේ අරමුණු අප්‍රිය නම්, අමිහිරි නම්, අමනාප නම්, ඒවා ගැළපෙන්නේ නැන්නම්, නොපෑහෙනව නම්, නොසිහෙනව නම් ඔබ තුල ගැටුමක් ඇති වෙනවා. පටිඝානුසය උපදිනවා අලුතෙන්. මේ අනුසය කියන්නේ අලුතෙන් උපදින දෙයක්. අනු කියන්නේ අලුතෙන්, සය කියන්නේ එකතු වෙන, ගොඩ ගැහෙන දෙයක්. ඔබ තුල මතු වෙනවා, උපදිනවා, නිර්මාණය වෙනවා, සකස් වෙනවා. ඒ වගේම ඔබ මේ ප්‍රියාප්‍රියාතර මැන්නොත්, සංසන්දනය කළොත් අවිද්‍යා අනුසය උපදිනවා. ඔබ දෙකක් සංසන්දනය කළොත් අවිද්‍යා අනුසය උපදිනවා. දැන් අපි හිතමු ඔබට කොහේ හරි ගියාම කේක් කෑල්ලක් කන්න දෙනවා. ඔය උපන්දින සාදයකට, ප්‍රියමනාප තැනකට, කොහේ හරි නෑදෑ ගෙදරකට, යාළුවෙක් මොකට හරි ගියාම ඔබට කේක් කෑල්ලක් කන්න දෙනවා. ඔබ මේ කේක් කෑල්ල කටක් කාලා ඔය කේක් කෑල්ල, ඔය කේක් කෑල්ලේ රස ඔබ මුළු ජීවිත කාලයම කාපු කේක් කෑල්ලිත් එක්ක සංසන්දනය කළොත් ඔය රාගයේ දේශයේ මෝහයේ තුනම ඔබ තුල උපදිනවා. ඔබ තුල උපදිනවා. ඒක ස්වභාව ධර්මයක්. එහෙමනොත් ඔබ ඔය කේක් කෑල්ල අර මීට ඉස්සෙල්ලා කාපු කේක් කෑලි වලට හොඳයි, රසයි, ප්‍රියයි, මනාපයි කිව්වොත් ඔබ මේ කේක් කෑල්ලට ඇලෙනවා. මේක නිරසයි කිව්වොත් ගැටෙනවා. ඒ දෙක මැනීම නිසා එහි ප්‍රතිඵල. එතකොට ඔබ මේ ඇහැට, කන්නට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන සබ්බ සකල මනාවම ඔබ හදාගත්ත මිම්මක්, කෝදුවක්, මානයක්, ප්‍රිය අප්‍රිය කියන මානය දාලා මනිනෝ. මැන්න ගමන් ඔය ප්‍රියනං රාගය, අප්‍රියනං දේසේ, ප්‍රියාප්‍රිය මැන්නොත් සංසන්දනය කළොත් මෝහය ඔබ තුළ උපදින. අන්න එහෙමනම් මේ රාගය, දේසේ, මෝහය කියන තණ්හානුසය රාගය නිසා, පටිඝානුසය දේසේ නිසා, අවිද්‍යානුසය මෝහය නිසා ඔබ තුළ උපදිනවා. එතකොට මේ අනුසය උපදිනවා නම් අලුතෙන් ඔබේ ඇතුළාන්තය, අධ්‍යාත්මය, මනෝමය, කාය කිලුටු වෙනවා. අනුසය උපදින්නේ නැත්නම් ඇතුළාන්තය පිරිසිදු වෙනවා. ඇතුළාන්තය පිරිසිදු වෙන්න නම් අනුසය න අනුසයටි කරන්න ඕන. අනුසය නෝපදවා ඉන්න ඕන. එතකොට ඔබ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තේරුම් ගත්තා කියන්නේ මේ ඔබ වර්තමාන මොහොතේ කරන කියන හිතන සියලුම දේවල් වලින් ඔබ සංකාර කළොත් අනුසය උපදිනවා, සංකාර නොකර විසංකාර කළොත් අනුසය උපදින්නේ නැහැ. එතකොට මේක හොඳට වචන කීපයක් තියෙනවා. සංකාර කළොත් අනුසය උපදිනවා. සංකාර, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර,
පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර සංකාර කොටස් කීපයක් තියෙනවා. සබ්බේ සංකාරා අනිච්ඡාති. සබ්බේ සංකාරා දුක්ඛාති. සියලු සංකාර වලින් ඔබට දුක උරුම වෙනවා. ඉතින් ඒක නිසා මේ දුක උරුම වෙන්නේ ඔය සංකාරයක් කළ වීම නිසා, අනුසය අලුතෙන් උපදින නිසා. මේ වැන්දට පිදුවට ඇද්දට පැත්තුවට පිරිත් කිව්වට ඝාත කිව්වට මල් පූජා කළාට තව නොයෙක් පින්කම් කළාට එහෙම මේ අනුසය කියන එක පිළිබඳව තේරුමක් ගන්න අමාරුයි. මේක තේරුම් ගන්න මේ බණ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හරියට අහන්න ඕන, නිවැරදිව අහන්න ඕන, ප්‍රායෝගිකව අහන්න ඕන. මේ ඔබේ හිතේ උපදින දේවල් මිසක් මේ අනුසය ලෝකේ තියෙන දේවල් නෙමෙයි. ලෝකේ තියෙන දේවල් නෙමෙයි මේවා. ඔබේ ලෝකයක් බුදුහාමුදුරුව මේ තුන් ලෝකයක්ම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තමයි පැනෙව්වේ. ඉතින් ඒක නිසා ඔබ මේ භාවනා වැඩසටහනට සහභාගි වෙනවා නම් මේ අනුසය සහ ආශය පිළිබඳව දැනුමක් ලබා ගන්න ඕනේ. අනුසය ඉපදුනොත් පමණයි, ඒව ගෙට ගත්තොත් ඇතුළට ගත්තොත් පමණයි ආශය හැටියට තැන්පත් වෙන්නේ. ආශය හැටියට තැන්පත් වුණොත් දැන් අනුසය උපදින්නේ තුනයි. ප්‍රියදේට ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයකින් දොරවල් හයටම ප්‍රියමනාප දේ ලෝකේ තියෙනවා බාහිර ලෝකේ. ඒවට ඇලුනොත් තණ්හා අනුසය, ගැටුනොත් පටිඝ අනුසය, ඒව සංසන්දනය කරලා මැන්නොත් අවිද්‍යා අනුසය. අනුසය කිව්වේ අලුතෙන් උපදින දෙයක්. මේ අලුතෙන් උපදින දේ තණ්හාව නිසා තමයි අනුසය උපදින්නේ. ගැටීම නිසා, ඇලීම නිසා, මුලාව නිසා තමයි අනුසය. අනුසය ඉපදුන ගමන්ම උපාදානයක් සිද්ධ වුණොත්, ඒව තමන්ගේ කරගත්තොත්, මමත්වයෙන් ගත්තොත්, මඤ්ඤතාවයෙන් ගත්තොත්, අස්මිමානයෙන් ගත්තොත්, ඒක උපාදානය වෙනවා. ගෙට ගන්නවා. උපාදානය කියන්නේ නිවේශමානා නිවේශති, නිවේශට ගෙට ඇතුළට ගන්නවා. ගෙට ඇතුළට ගත්තොත් දැන් තණ්හානුසය හැටියට උපදින දේ කාමාසය හැටියට ඇතුළට ගන්නවා. පටිඝානුසය භවාසය හැටියට ඇතුළට ගන්නවා. අවිද්‍යා අනුසය මෝහය හැටියට ඇතුළට ගන්නවා. මොකද්ද මේ ඇතුළ? ඔබේ මනෝමය කාය තුළට, ඔබේ අධ්‍යාත්මික කාය තුළට, නාම කායට ගන්නවා. ගත්තොත් උපගාව ගති හැටියට ඒවා මතක සටහන් හැටියට දැන්පත් වෙනවා. මේක තමයි තේරුම් ගත යුත්තේ. එතකොට ඔබ නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේ අනුසය ඉපදෙන ඉපදෙන මොහොතේ එතන එතනදිම එත්ත එත්ත විපස්සති පච්චුප්පන්නංච යෝධම්. ඒ සඳහා තමයි මේ භාවනාවක් බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. ඒක අනුස්සති භාවනාව. අනුසය උපදින මොහොතේම එතන එතනදිම අස්කරන භාවනාව අනුස්සති භාවනාව. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙර ඔය උද්දකරාම පුත්‍ර ආලාර කාලාම භග්ගව පංචාගේ විකුණ අසිත තවුස ගයා කස්සප නදී කස්සප ජටිල කස්සප මේ වගේ ධානලාභීන් ලක්ෂ ගාණක් මේ රටේ හිටිය ජම්බුද්දීපේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ යුගයේ යාමේ ඒ කාලේ ඔය එකම කෙනෙක්වත් මේ අනුසය පිළිබඳව දැනීමක් හෝ ආශය පිළිබඳව දැනීමක් ආශය අනුසය ඥානයක් තිබුණේ නැහැ. ආශය අනුසය ඥානයක් තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. මේ ආශය අනුසය මතුවෙන හැටි තමයි, උපදින හැටි තමයි බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද ධර්මයක් මතු කරලා කියා දීලා පෙන්වලා දුන්නේ. ඉතින් ඒක නිසා ඔබ සියලුම දෙනා කල්පනා කරන්න ඕන, ඔබට ඔය ඔබේ මේ ලෝකෙට සම්බන්ධ වෙන්නේ ඔබේ ඇහෙන් රූප ලෝකයට, කනින් ශබ්ද රූප ලෝකයට, නාසයෙන් ගන්ධ සුවඳ රූප ලෝකයට, ඒ වගේම දිවෙන් රස රූප ලෝකයට, කයෙන් පොට්ටබ්බ පහස රූප ලෝකයට, මනසෙන් ධම්ම ලෝකයට. ඒක තමයි බාහිර ලෝකය. ඔබේ ඇතුළාන්තයේ තියෙන බඹයක් පමණ ශරීර කූඩුව තුළ අධ්‍යාත්මික ලෝකය. මේ අධ්‍යාත්මික ලෝකයේ කිලුටු වුණොත් නිවන වැහෙනවා.
පිරිසිදු වුණොත් නිවන මතුවෙනවා. ප්‍රඥාව මතුවෙනවා. ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි, සංවත් අන්ති. සංවත අන්ත කරනවා, අවසන් කරනවා. ඉතින් ඒක නිසා එතකොට මේ භාවනාව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙරත් භාවනාවක් තිබුණා භාවිතේ. ඒක අනාර්ය භාවනාවක්, කසින භාවනාවක්, සමත භාවනාවක් පමණයි. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ අනුසය ආසය විග්‍රහ කළා. මේ අනුසය ආසය ඥානය පෙන්වලා දීලා මේ අනුසය උපදින මොහොතේ එතෙන්දිම එතෙන්දිම එත්ත විපස්සති. එතෙන්දි එතෙන්දිම ඒ අනුසය න අනුසේති කරන ක්‍රමයක් අනුස්සති භාවනාවක් හැටියට කියා දුන්නා. පෙන්වලා දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර බෝසත්තුමාවත් කිසිම වෙලාවක අර සුජාතා දේවියගේ කිරිපිඩු දාණය බාර අරගෙන බලඳලා පාත්‍රයේ උඩුගම් බලා පා කළා. අර කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ නුගරුක මුල ඉඳලයි ඒවා කළේ. ඊට පස්සේ නුගරුක ගාවින් නැකිටලා ඇවිල්ලා ඔය සිරි වැඩවුන්න හිරි වැඩුන්නේ ඇසතු වෘක්ෂය ගාවට ඇවිල්ලා ඉඳගත්තා. ඒ ඇසතු ගාවට ඇවිල්ලා අර කුසතනාට මිටක්කින් හදාගත්ත තන ඇතිරියක් ගාව ඉඳගන්න වෙලාව දක්වාමත් බෝසත්තුමාවත් දැනගෙන හිටියේ නෑ මේ කසින භාවනාවට එහා ගිය අනුස්සති භාවනාවක් තියෙන බව. එතකොට මේ තන ඇතිරිය දාලා ඇසතු ගහට පිට දීලා ඉඳගත්ත බෝසත්තුමාට මේ බිම ඉඳගෙන ඉන්න බව දැකලා අර මුචලින්ද කියන නාගගෝත්‍රික රජුරෝ නායක එහෙම නෙමෙයි. නාගගෝත්‍රිකේ මේ රටේ හිටිය ගෝත්‍ර හතරක්. යක්ෂ ගෝත්‍රිකයෝ, නාගගෝත්‍රිකයෝ, කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ, දේව ගෝත්‍රිකයෝ. එතකොට මේ සිව්හෙලේ කිව්වේ ඔය ගෝත්‍ර හතරක් හිටිය නිසා. එතකොට මේ නාගගෝත්‍රික රජුරෝ තමයි මේ ඉදිවඩුන්නේ බෝධීන් වහන්සේගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වුණේ. එතකොට ඒ ප්‍රාදේශීය පාලකයා වූ මුචලින්ද රජුරෝ දැක්ක මේ බෝසත්තුමා බිම ඉඳගෙන ඉන්නවා තන ඇතිරියක් දාලා වහාම මේ වජ්‍රාසනයක් හදලා දුන්නා. ඒ කාලේ ක්‍රමයක් තිබුණා මේ ගල් උණු කළා පැය තුනකට වැඩිය ගියේ නැහැ. කළුගල් කෑල්ලක් අරගෙන ඒ ක්‍රමයක් තිබුණා, ස්වාභාවික ක්‍රමයක්. ඒක වජ්‍රාසනය හදලා බුදුහාමුදුරන්ට පූජා කළා. ඒ වජ්‍රාසනයේ මත තමයි තන ඇතිරිය දාලා බෝසත්තුමා, තාම් බෝසත්තුමා ඉඳගත්තේ. මෙන්න මේ මධ්‍යම රාත්‍රියේ තමයි බෝසත්තුමාට මේ අනුස්සති අවබෝධ වුණේ, වැටහුණේ. උදාහරණ උපමා සහිතව මේ අනුස්සති භාවනාවක් ස්වයම්භූ ඥානය. කවුරුවත් කිව්වේ නැහැ. කාගෙවත් උපදෙස් සහිතව නෙමෙයි. තේරුම් ගත්තා. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ අනුසය අස්කරන අනුස්සති භාවනාවක්, අනුස්සති 10ක් තියෙනවා. අනුස්සති 10 ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. බුද්ධ දේශනාවේ තියෙනවා ත්‍යාගානුස්සති, ශීලානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ධ්වතානුස්සති, ආනපානසති. අනුස්සති 10ක් තියෙනවා. අනුසය අස්කරන භාවනා ක්‍රම 10ක් තියෙනවා අනුස්සති භාවනා. මේකෙන් බුදුහාමුදුරුවෝ මේ අනුස්සති 10ක් ටිකක් පළල් වැඩි. ඒක නිසා අනුස්සති 4ක් පිරිත් පොතේ තියෙන චතුරාරක්කා කියලා, සතර කමඨහන් එහෙම නැත්නම් චතුරාරක්කා කියන අනුස්සති 4 බුදුහාමුදුරුවෝ කියා දුන්නා. බුදුහාමුදුරන්ට අවබෝධ වුණා මේ බුද්ධත්වයට පත් උනේ මේ අනුස්සති වඩලා. එතකොට ඕනෑම කෙනෙකුට, මිනිහෙකුට, මිනිසෙකුට, දෙවියෙකුට මේ අනුසය අස්කරන්න බෑ ඔය කසින භාවනාවක් කරලා. හැබැයි තාවකාලිකව යටපත් කරන්න පුළුවන් තදංගම විස්කම්බන වශයෙන්. අනුස්සති භාවනාවෙන් නැවත නූපදින ලෙස සමුච්ඡේද වශයෙන්, පටිපස්සදි වශයෙන්, නිස්සරණ වශයෙන්
මේ රාග දේශ මෝහ කියන කෙලෙස් ගති තුනම නැවත නූපදින විදියට හිතෙන් අයින් කරන්න පුළුවන් ඇතුළට නොගෙන අයින් කරන්න පුළුවන්. එතකොට මේ භාවනා වැඩසටහනකට සහභාගී වූ ඔබ තේරුම් ගන්න ඕන ඔබ සමාජයේ දෛනිකව වැඩ කරනකොට එහාට යනකොට කනකොට බොනකොට නානකොට ඇඳගන්නකොට සිකිලි කැසිකිලි යනකොට උගන්නනකොට ඉගෙන ගන්නකොට කුස්සිය උදැල්ල වැඩ කරනකොට කුඹුරේ වත්තේ වැඩ කරනකොට මේ සියලුම වැඩ කරනකොට ඔබ තුළ ප්‍රියමනාප දේවල් තියෙනවා ඇල්ලෙනවා. තණ්හාවෙන් ඇල්ලුවොත් තණ්හසෙ උපදිනවා. සමහර දේවල් ඔබට අප්‍රිය යම හිරි ගැටෙනවා පටිඝංසෙ උපදිනවා. ඔබ මේ ප්‍රියාප්‍රියතර මැන්නොත් සංසන්දනය කළොත් අවිද්‍යානුසය උපදිනවා. මේක ඔබ තුළ සිදුවන දෙයක් මිසක් ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි. මෙහෙම තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය උපදුනොත් ඔබේ ඒක ඇතුළට ගත්තොත් අනුසය ආසය හැටියට ඔබේ ඇතුළාන්තයේ කිලුටු වෙනවා. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ මේ පටිච්චසමුප්පාද ධර්මයක් හොයාගෙන විග්‍රහ කළේ පෙන්වුවේ. මේකයි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ බුද්ධත්වයට පත් උනේ. ඔබටත් මේකයි තේරුම් ගත යුත්තේ. නැතුව මේ බල් පූජා කරලා වැඳලා ගාථා කියලා වැඳලා සිල් සමාදන් වෙලා පිරිත් කියලා අරවා මේවා කරලා මේ නිවන් දකින්න බෑ. ඒව හොඳයි පැවැත්මට. ඒවත් යහපත් දේවල් තියෙනවා පැවැත්මට. හැබැයි නැවැත්මට නිවන කියන්නේ නැවැත්මක්. මේ දුක් පැවැත්ම අවසන් කරන්න ඕන. මේ දුක් පැවැත්ම අවසන් කරන්න නම් මේ අනුසය න අනුසයති කරන්න ඕන. එතකොට මේ බුදුහාමුදුරුව අලුතෙන් හොයාගත්ත අනුස්සති භාවනාව මේ අනුසය අස්කරන භාවනාව. අනුත්පාද නිරෝධයෙන්ම හිතේ අනුසය උපදින්නට එන අනුසය ඒ මොහොතේම අස්කරලා හිත පිරිසිදු කරගන්නා අධ්‍යාත්මය පිරිසිදු කරගන්නා ඇතුළාන්තයේ පිරිසිදු කරගන්නා මනෝමය කාය නාමකාය පිරිසිදු කරගන්නා ක්‍රමයක්. ඔය හුලං ඇද්දට පිට කළාට බඩ පිම්බීම හැකිලීම බැලුවට ප්‍රාර්ථනා කළාට ඉල්ලුවට ආඥා කළාට වැන්දට පිදුවට පිරිත් කිව්වට පිරිත් ඇහුවට සිල් රැක්කට සිල් සමාදන් වුණාට මේ අනුසය උපදින එක නවත්තන්න බෑ. නිවන් දකින්න බෑ. අනුසය උපදින එක නවත්තන්න බැරි නම් නිවන් දකින්න බෑ. ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරනකොට ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට බොහෝ ප්‍රියමනාප මිහිරි මధుර දේ දකිනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. ඔය ප්‍රියමනාප දේ එක මොහොතකට අර දැක්කොත් දැක්ක විතරයි. දිත්තේව දිත්ත මත්තං සුතේව සුත මත්තං මුතේව මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. ඒක මාත්‍රයක් පමණයි. ඒක එක මොහොතෙම උපාදෝපි වයෝපි පඤ්ඤාය. උපදිනවා වැහෙනවා ඒක ඒක පඤ්ඤාමෙන් ප්‍රඥාමෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ඔබට මේ භාවනා කරලා නිවන් දකින්න පුළුවන් වෙන්නේ බණ අහලා ධර්මය අහලා මේ අනුසය ආසේ ඥානය ලැබුණා. මේ අනුසය තමයි ඔබ උපද්දවාගන්නේ ඔය පෘථග්ජන පුද්ගලයෙක් හැටියට. ඔබ කොච්චර මහන වෙලා අවුරුදු 50ක් 60ක් ඔය උපසම්පදා වෙලාගේ හිටිය කිව්වත් මේ අනුසය ආසේ ඥානය තේරුම් ගත්තේ නැත්නම් මේ අනුස්සති වැඩුවේ නැත්නම් මේ ඇතුළාන්තයේ පිරිසිදු කරගත්තේ නැත්නම් මේ නාමකාය තියෙන ඔය කෙලෙස් ගති මලකට තට්ටු එහෙමම තියෙනවා. මලකට තට්ටු එහෙමම තියෙනවා. අවුරුදු 60ක් 70ක් සමහර විට භාවනා කරන අයත් ඉන්නවා. ඔය කොට්ටාව පැත්තේ එහෙම නොයෙක් පැතිවල ඉන්නවා අවුරුදු 60 70ව භාවනා කරපු අය. තාම මලකට තට්ටු එහෙමම ශේෂයක්වත් නැහැ. ශේෂයක්වත් අඩු වෙලා නැහැ. හොලවන්නම් බෑ. නමුත් මේ බුදුහාමුදුරුවෝ කියපු අනුස්සති භාවනාව තේරුම් ගත්තා නම් උපදින මොහොතේම අනුසය න අනුසයති කරන්නට අවශ්‍ය කටයුතු ක්‍රියාකාරකම් ඔබ තේරුම් අරගෙන කළොත් ඔබ මඟපල් ලබන්න නිවන් දකින්න ඔබට
බොහෝ දේවල් අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා. තවත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. මොකද බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. අතීතයේ බුද්ධත්වයට පත් වූ සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ කේන්ද්‍රගත වූ බුද්ධ ශක්තියට ඔබ අනුගත වෙන්න ඕන. බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියන්නේ ඒකයි. ඉතින් ඒක නිසා මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අර 95 වෙනි ඡේදයේ මේ බුද්ධ ශක්තියට අනුගත වීමත් පැහැදිලිව කිව්වා. දැන් උදාහරණයක් හැටියට බෝසත්තුමා අර දිඹුලාගල සුද්ධෝදන රජ මාලිගාවෙන් පිට වෙලා අවුරුදු 6ක්ම මේ රටේ ජම්බුද්දීපය තුල කරක් ගැහුවා. හැම තැනම ධර්මය හොයාගෙන නිවන හොයාගෙන ඇවිද්දා ගුරුවරු ගාවට ගියා. කොයිම වෙලාවකවත් බෝසත්තුමාට ඔය රමණීය භූමි භාගය වූ ඔය සියලු බුදුවරුන් බුදු වෙන මේ මධ්‍ය මණ්ඩලයේ මේ රමණීය භූමි භාගයට යන්න බැරි වුණා. කොහොම හරි කොයි වෙලාවෙ හරි අර වෙලාව ආව ගමන් ධර්මතාවයෙන් අර රමණීය භූමි භාගයට ගියා. අර සුජාතා දේවියගේ කිරිපිඩු ආනය වැළඳුවා, පාත්‍රය පහ කළා. අර ඇසතු බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා මගපල ලැබුවා. බුද්ධ ශක්තියට අනුගත වුණා. එතකොට ඔතෙන්ට ආවේ නැත්නම් තව අවුරුදු 10ක් හැමතැනම ගියත් බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ නැහැ, මගපල ලබන්න බෑ. මේ අනුසති බණන ක්‍රමයක් තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබටත් අනුස්සති වඩන්න ඕන, සමුදය නිරෝධ කරන්න ඕන, බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියන්නේ අතීත සියලු බුදුවරුන්ගේ මනෝමය කාය තුල ශක්තියක් තියෙනවා. ඒ මනෝමය කාය කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒ ශක්තිය ඔබටත් මනුස්සයෙක් හැටියට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ භාවනා ක්‍රම නොයෙක් ඒවා තියෙනවා. තව මේ භාවනා පිළිබඳව නොයෙකුත් විග්‍රහයන් ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ විග්‍රහ කරලා තියෙනවා. මේ නොයෙකුත් ආකාරයට මේ විග්‍රහයන් කරලා තියෙනවා. මං ඒව ගැන දැන් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද දැන් වෙලාව ප්‍රමාද වුන නිසා. නමුත් සමත විපස්සනා කියලා දෙකක් තියෙනවා. දෙකම කරන්න පුළුවන් වෙනවා ඔබ හරියට අනුසති වැඩුවොත්. ඒ වගේම අනාර්ය භාවනා ආර්ය භාවනා කියලා එකක් තියෙනවා. අරිය පරිශ්‍රණයක් කරන්න ඕන. ඒ සඳහා ආර්ය භාවනාව ගිය ගමන අවසන් කරන භාවනාව පරිශ්‍රණය. අරිය පරිශ්‍රණ කියන්නේ ගිය ගමන අවසන් කරන පරිශ්‍රණය. ඒක තමයි මේ බණ අහලා තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන. භාවනා කළා මේ අරිය පරිශ්‍රණ කරන්න බෑ. බණ අහලා ඕන මේ ගිය ගමන අවසන් කරන පරිශ්‍රණය කරන්න තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ සමත භාවනා, විපස්සනා භාවනා, කඨින භාවනා, අනුස්සති භාවනා, අරිය භාවනා, අනරිය භාවනා, චේතෝ විමුක්තිය, ප්‍රඥා විමුක්තිය මේ වගේ දෙපැත්තක් තියෙනවා. මේ දෙකම දැනගන්න ඕන. එකක් විතරක් දැනගෙන හිටියන්නේ දෙකම දැනගන්න ඕන. මේ දෙකම දැනගත්තට පස්සේ ඔබට පුළුවන් තේරුම් ගන්න මොකද්ද නිවන් දකින්න කරන්න ඕන, මොකද්ද දිව්‍ය ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න නම් කරන්න ඕන. බ්‍රහ්ම ලෝක යන්න නම් අර වහරගාමුදුර කිව්වු ආර්යයන් ලබලා බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. ඒක එහෙම එහෙකුත් තියෙනවා. හැබැයි මේ ප්‍රඥා විමුක්තිය ලබන්න බෑ. ධ්‍යාන ලැබුවට, අටි ධ්‍යාන ලැබුවත්, අනටි ධ්‍යාන ලැබුවත් අනුසති න අනුසේති නොකර. හොඳයි, එහෙනම් දැන් අපි මේ භාවනා ගැන හැඳින්වීම. තව හුඟාක් දේවල් තියෙනවා. ඔබට පසුගිය භාවනා වැඩසටහන් වල මේ CD තටියක් අරගෙන අහලා දැනගන්න පුළුවන්. තව භාවනාවල හැම දේශනාවකදීම වෙනස් වෙනස් විදිහට විවිධ විදිහට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා. තව නොයෙක් විග්‍රහයන් කරලා ඒවත් කියලා තියෙනවා. නමුත් මේ ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ භාවනාවේ සමත භාවනාවත් විපස්සනා භාවනාවත් කියලා එකක් තියෙනවා. කසින භාවනාව ප්‍රතික්ෂේප කළ දෙයක්, අනුස්සති භාවනාව අනුදැන වදාළ දේ. ඒ දෙක තේරුම් ගන්න ඕනේ. එතනින් මේ භාවනා පිළිබඳව අපි බොහොම ආරම්භය ඔබ තේරුම් ගත්තට පස්සේ දැන්